මෙහිදී අපි කෙටියෙන් යමක් සඳහන් කරන්නට බලාපොරොත්තු වුණා මේ හයිබන් එක එහෙම නැත්නම් කන්‍යාභාවය නැවත සැකසීමේ ශල්‍ය කර්මයේ පිළිබඳව පළවෙනි වැදගත් කාරණාව තමයි මේ පිළිබඳව ප්‍රකාශ කරන්නට අපට තිබෙන්නේ මේ මෙම ශල්‍ය කර්මය සිදු කරන්නේ නිර්වින්දනය එම ප්‍රදේශයට ලබා දීලායි එම ප්‍රදේශයට නිර්වින්දනය ලබා දෙන නිසා දැන් සිහිනති කිරීමක් කරන්නේ නැහැ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ දැන් මුලදී එම නික්ෂේපණය ලබා දීමේදී සුළු වේදනාවක් තිබෙන්න පුළුවන් නමුත් ඊට පස්සේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ ඒක නිසා මෙය වේදනාකාරී ප්‍රොසීඩිය එකක් එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කියලා බය වෙන්නට අවශ්‍ය නැහැ දෙවැනි කාරණාව තමයි මෙම ශල්‍ය කර්මය සිදු කරන්නේ ජීවාණු හරිත ශල්‍යාගාරයකයි ජීවාණු හරිත ශල්‍යාගාරයක මෙය සිදු කරන නිසා කිසිම ආකාරයක රෝගකාරක විස බීජවලට ඇතුළු වන්නට ඉඩක් නැහැ දැන් මෙහිම ඇතුළු වුණොත් ඉන්නේ ආසාදනය ඇතිවන්නේ තුවාල හොඳවීම ප්‍රමාදවන්නේ ඒ නිසා ආසාදනයක් හෝ තුවාල හොඳවීමේ ගැටලුවක් මෙම ශල්‍ය කර්මයෙන් අනතුරුව ඇතිවන්නට තිබෙන ඉඩ ඉතාම අල්පයි එම වන්නේ නැහැ ඒ නිසා ඉක්මනට ශල්‍ය කර්මයෙන් අනතුරුව මෙම තුවාලය සුව වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා ඒකවට කියන්න ඕන මේ ඩබල් ලේය සූචරින් කියන එක පිළිබඳව දැන් ඩබල් ලේය කියලා කියන්නේ දැන් අපි දන්නවා කන්‍යා පටලේ ඉස්සරහා පැත්තක් තිබෙනවා ඒ වගේම පිටිපස්ස පැත්තක් තිබෙනවා දැන් මෙම කන්‍යා පටලය සූච කරනකොට එහෙම නැත්නම් මහානකොට ඉස්සරහා පැත්ත මහන්නටත් ඕනේ පිටිපස්ස පැත්ත මහන්නටත් ඕනේ ඒ නිසා තමයි මේකට කියන්නේ ඩබල් ලේය එහෙම නැත්නම් දුයි ලේයර්ස් ලේයර්ස් කියලා කියන්නේ මෙහි තිබෙන බිචි බිත්ති මැසීම දෙපැත්තම එතකොට දිවි ස්තර මැසීම මෙසේ කණ්‍යා පටලේ මැහුවාම එමගින් තුවාලය සුව වෙලා නැවත කණ්‍යා පටලය සාමාන්‍ය ස්වභාවයක් කටපත් වීම ඉක්මනින්ම සිදු වෙනවා